සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහර දිය කලාගලා අපගේ විඤ්ඤාණය හෘදේ වස්තුව ආස්පිතව පවතින්නේ කෙලෙස දැයි පැහැදිලි කරලා දෙන්නේ. දැන් ඉතින් මේවත් සංයම් අධ්‍යක්ෂී වලින් කියනවා නේද? පොත්පත් වල වහල් වෙලා නම් මම විග්‍රහ කරලා දෙන්නේ නැහැ. හැබැයි පොත්පත් වලින් බලාගෙන ගිහිලා කිව්වත් මේට විරුද්ධ දෙයක් ඉන්න කියන්නේ එකක් අහු වෙන්නේ නැහැ. මොකද යම් පොතකෝ කමක් නැහැ මේක කියලා ඇති. කියාවු ක්‍රමේ සමහරට හැදවිලා ඇති. හැබැයි බලාපොරොත්තුම න්‍යාය ධර්මයක් තියෙනවා. දැන් මම කියන එකක් අර කියන්න ආව න්‍යාය ධර්මයට එකද දැන්න කියන එක ධර්මානුකූලව විමර්ශනය කිරීමේ සූත්‍රයේ සහ ධර්මයේ විනේ ඔය ටික මිලද මූල හදාන තේරුම් ගත්ත දැකලා ඇති වෙච්ච කෙනෙක් මොනේ මෙයා විමර්ශනය කරන අනිත් කෙනෙකුට බෑ. අපි ඔය පිළිගන්නේ කියලාද බෑ. පිළිගන්නවා කියන්නේ කවර ඒකාන්ත කරන්නත් බෑ. විමර්ශනයම කරලා මුළු වෙන්න ඕනේ. මේක දෙයක් කරනකොට මේ ධර්මයේ තුල අපි එකයි කිව්වේ ගැඹුරට තිබිච්ච දහම් යම් යම් කාලවලදී අතපතු විලා ගිහින් වාගේ හරි හැඟවිලා තියෙනවා. අමහල් රටේ විග්‍රහ කරන්න නෝනක් නැත්නම් එහෙම ඒවා පැත්තකට කළා ඉතින් පුළුවන් පුළුවන් හරියම අතු කරලා ගන්න. එහෙම ඒවා ගන්න නැහැ පරිහරණය. අර කමන්තේ වර්ධකට අහුවිලා ඔය ඉතින් අහනවා. ඔය ඉතින් ගම කියපන් කොම් පන්ති මොකද කරන්නේ? ඉපිඤ්ඤායිද? අර ඵලයන් ඉක්වන්න බැරිද? නාවක ඕනේදී ඉක්මන් ලබලා යන්න තිබෙන ന്യാය ප්‍රියයන් දැන්න නැති අර ඊසියෝලයන් වැඩ කරන්නේ මොකද පන්නක ආයතනෙන් නම් ඉතින් මංගු වාදියද කියන්නේ මං දැරේ කොම් පන්නේ යන්න දන්නේ නැහැ ඕනේදී කියන දන්නේ නැහැ ඉපිඤ්ඤා කියන දන්නේ නැහැ මූ කියන්නේ මේවා ඉතින් මොකේ නම කියන දන්නේ නැහැ නම කියන දන්නේ නැහැ රස්සාව කියන දන්නේ නැහැ මූ අල්ලගෙන මොන කරගෙන යන්නේ කියන එක පන්නක මෙන්න මේ වගේ ওই ධර්මයේ කියන ප්‍රශ්න අහනකොට සමන්ගේ ඥාන ගෝචර නැත්නම් ඔකත් කරලා විනික කතාව. උදා වැද්දක දැමුවත් හොරන්නයිනේ. ඔහොම කරලා ටිකෙන් ටික ගැඹුරු අර්ථ පැත්තකට කරලා. ඔය දන්න මොනවා හරි කිය කිය ගිහින් තමයි යන්තම් මේ ධර්මයේ මේ කාර්යිනේකොට හැඟෙන්න ගියා කියන්නේ උගාන්තරට ඔන්න ඕක. ඒක නිසා මේ කය පිළිබඳ විග්‍රහ කරනකොට ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුජ කය ආදී වශයෙන් කය සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. මේවා අභිධර්මයේ විග්‍රහ වෙනවා. ඒ අධ්‍යාත්මයේ තියෙන විග්‍රහ හරි ගැඹුරු නිසා අර කොම්පැනි විදිහේ පිපිඤ්ඤායි කරනවා කියන්නේ ඒක පන්න ගත්තා වගේ අපි ධර්මයේ පස්සේ හදාගත්ත එක කියලා හරි කමන්නේ අයින් කරලා. අපි ධර්මයේ ගන්න කැමති නැහැ. ගැඹුරු තේරෙන්නේ නැහැ. හැබැයි හරි හරවා මොනවා හරි වැරදුනහම හොයාගන්න තියෙන එකම විද්‍යාවක් ගැඹුරුම විද්‍යාවක් කියන විග්‍රහ ඥානකෝට ආගදාන හරියන්නේ නැහැ. ඒක නැත්නම් මේක තෝරන්න බැහැ. අවුරුද්දේ පපුවේ කොහොමද හිතාද ගන්න? හෘදේ වස්තු හිතාද ගන්න මොකේද තෝරලාද? මොන න්‍යාය ධර්මයකට ඔබ තෝරන්නේ? තෝරන්නේ බැරි වෙනවා. එහෙනම් හිත හැදෙන්නේ කොහෙද කියලාද බලා ගන්න. හිත හැදෙන ක්‍රමවේදය මොකක්ද? අද දින නවීන විද්‍යා ක්‍රමවේදයන් උත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා විද්‍යාවත් ඒ දෙකෙන් පරස්පර නොවි මෙයා විග්‍රහ කරලා පෙන්නන්න හැකියාවක් තියෙනවා. අපි අරක පිළිගන්නේ නැහැ මේක පිළිගන්නේ නැති කේ නිකන් මත දෙලුවට බැහැ. දැන් යම්කිසි કોઈ බයිපාස් සැත්කම් කියන්නේ හෘදේ වස්තුවේ සැත්කම් කිරීම ගැන මේ කාලේ බොහෝ දක්ෂව හින්දව අහන්න ලැබෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරුත් ඒක අනුමත කරනවා. මේ එක එකනා බොරු කියනවා කියන දෙයක් නැහැ මොකද? අපහාසයෙන් සැත්කම කරනකොට මිනිහා මලාවාගේ තත්ත්වෙටපත් වෙනවා. සුළු වෙලා. ඊටවලි වෛද්‍යවරු අපහාසයෙන් හෘදේ වස්තුව නවතින්න නිසා එහෙම ගතියක් දැකින් නිසා විද්‍යාකාර ප්‍රයෝගයන්ගේ තම ප්‍රයෝගින හෘදයා කම්පණය කරන යම් යම් ව්‍යායාම පව මොනෝහාරියක් කරනවා. එහෙම කරලා පස්සේ මෙතන කරන්න දැක්කම කරලා ඒ වුණාට පස්සේ ඊග විලාස කරන මනසේ දිරියා අතුහා. එයා දෙනවා ප්‍රශ්න ටිකක් කියනවා. ඔය විලායි මම උඩට ගියා. මම උඩ ඉඳලා බලාගෙන හිටියා. මම හිටියා යන දෙවිලි වල. එතන ඉන්නකොට මෙන්න මෙහෙම දොස්තර මෙහෙම කතා කරලා මට ඇහුණා. මෙන්න මෙහෙම දෙයක් කළා. මේ උපකරණ හිල්ලුව. මට ඒව ඇහුණා.
ඊට පස්සේ ඔහොම කළා ඉවරයි තමයි පස්සේ මෙන්න මේ ක්‍රියාවන් කළා හරි ඉස්ලාගයි කියලා කියන්නේ වර්ණේ වර්ණා කියලා මම ගැසත් කරගෙන ඊට පස්සේ මම උඩින් එද්දී ඇගලට දුන්නා මම මේ දිවි මගේ අත්දැකීම කියලා කියන්නේ වර්ණාසන්න අත්දැකීම දැන් වෛද්‍යරු මේක නෑ කියන්න බෑ මම මේක මෙයාගේ මුලා මතයක් විද්‍යුවත් දරනවා කියන්නේ බෑ මේක කොහා කියලා අහන්න බෑ මොකද අර වෛද්‍යයෝ හැමතැනම පැහැදිලිව දන්නවා Taman කියපුවා කරපුවා ඔක්කොම Taman නංගන් කියපුවා නිකන් ඉඳලාපුවා ඉහිතේ දාපු ගැටි ඔක්කොම දන්නවා එනම් මියා කල්ලකොට මේ සීහි නැති වලමිනිය වගේ ඉන්නේ ඇස් දෙකට දෙලිලත් නැහැ ඔය කන් දෙකට ඇහිලත් නැහැ එතන හිලත් තිබුණයි කියන්නේ දැනගන්නේ නැහැ හිලත් නැහැ දෙලිලත් නැහැ ඒත් යා කොහොමද අරදිග දැක්කේ යා කියුවොත් එහෙම මගේ මිනිය නෙන මෙමයි කය කපනවත් මම බලාගෙන මේ මේවා කැපුවා මේක වුණා ලී ගැඩුවා මිය මම ඔක්කොම බලාගෙන දැන් මේවා නෑ කියන්නේ බෑ අද විද්‍යාව තොග කරලා තියෙනවා එහෙනම් මේ වෙලාවේ අර බලාහිටියේ කවුද කොහෙ කොහොමද අර කයි නම් මේ බලති වුණා අර ක්‍රියාවක ඔක්කොම පෙන්නේ ඇච් එකට නම් ඇවුනේ කන් දෙකට නම් මේ මස්ලේ කන් දෙකට නම් යන්නේ මොලේට නම් එහෙම එකක් නම් අපි හිතාගෙන ඉන්නේ ඒ ඇස් දෙකයි කන් දෙකයි ඔල ගෙඩියයි ඔක්කොම තියෙන කය අර සීන ඇති කරලා පැත්තක දාලා තියෙන කොට කැලි කපද්දි දැන්නේ තත්ත්වෙ වත් කරලා තියෙන කොට අර තූම්තම දේවල් දැකේ කොමුගේ අර උදේ කියෝගේ ඒකයි කැලලක් අතුලට ගියා. දැන් ඔකට උත්තර දෙන්නේ වැඩිවහම. ඕ අපි බුද්ධහම විරුද්ධ කතා. ඕ කතා කරන්න එපා. ඔය යාතික කියලා වහන්න හේතුවල හරියන්නේ. නෑ එහෙම හරියන්නේ නෑ. මම දෙවිලක් වගේ මහා කැට කතා. සත්‍ය විද්‍යාමාන කියලා දුන්නා නම් ඕවට කොළොම් විසුරු බුද්ධහම තියෙනවා. අම් මේකයි කියේ එලිදක් වන්න තේතුහාරක විද්‍යාවක් කරන්න බැරි නිසා. මේ වගේ අවස්ථාවල අපි වගේ එක මතවලට බහැලා නිකන් ඉතින් ඒකජකයේ විජකයේ විජකයේ හොයාගන්න ඕන මොනවද? ඔන්න ඕක දැනගත්තාම අපි දැනගන්නවා උඩට ගියේ කෙනා කවුද? උඩේ ඉඳන් බලාගෙන ගියේ කෙනා කවුද? කරජකයේ මොකද්ද? ඒක කොහෙද තිබුණේ? මෙය හැමෙන්න තියෙන දහම් කිවි ඔන්න ඕකයි. යම් කෙනෙකුනි චුත වෙලා ප්‍රතිසන්දිය ලැබෙන මොහොත වෙනකොට අදත් ඔබ වරද්දගෙන තියෙන්නේ පරිසංතිය වැඩි යුද වෙන්නේ මැපතන කියලා අද හිතා ඉන්නවා අභිධර්මයේ දැකේ නැති නිසා මොනවා හරි එක එකනේ කිව්ව ආචාරෝනේ කිව්ව ආචාරවාදයක් අරගෙන එක මොනවා හරි එහෙම එක ගන්නවා නිගමනය වැඩි පරිසංතියක් වෙනවා කියලා කතාව හැබැයි ධර්මේ නම් පොතලකවත් පෙන්නන්නේ නැහැ පරිසංතිය වැඩි කියලා අභිධර්මයේ නම් පෙන්නලා නැහැ පොතලක යම්කි ධර්මයේ බක්තාවට කියන ඔක්කාන්ති වෙනවා පරිසංතිය වෙනවා වැඩි කියන කතාව මුළු අභිධර්මයේම වලතිනේ ඔක්කාන්ති පරිසංතියේ කොයි? චුත වෙන දැනෙ කොහෙද? චුත වෙන අවසාන චිත්ත වීතියක් තියෙනවා. අනිත් චිත්ත වීතියේදී ජවන් සිත් පහ පහලලා අවසාන ඊළඟ මොහොතක් තියෙනවා. ඔන්නේ චිත්ත වීතිය අතර තමයි චුත වෙලා පරිසංතිය ලබන හැටි අභිධර්මයේ විග්‍රහ කරන්නේ. එහෙනම් චුත වෙන්නේ අපි තැනකන. එතන හෘද රූපිය කියන්නේ අපි වස්තු රූපයක් හදගෙන ඉලක් තියෙනවා. අනේ වස්තු රූපේ ආශ්‍රිතව හිත හදගන්න ක්‍රම වේදියක් තියෙනවා. මෙන්න මේක තමයි ඉතලා තේරුම් ගන්න හරි ගැඹුරුම දෙන. පටිසන්ධි ලැබනවා කියන මොහොතදී ඔන්න ලොටෙන්නේ. පූර්ණ කර්මජ විද්‍යාන්තයක් සිද්ධ වෙනවා. කර්මීන් ජනිත කරන මොහොතක් තියෙනවා. නාම ධර්මයන් සහ රූප ධර්මයන් අති දුක්තව. ඕක තියෙනවා කාය දසක, භාව දසක, වස්තු දසක කියන. පරමාණු තුනක්. රූප කලාප තුනක් කර්මයෙන්ම ගොඩ නැගිලා. හට ගන්න මූලික අවස්ථාවක් තියෙනවා. ඔන්නේ කර්මයෙන් ගොඩනගිලා හට ගන්න රූප ධර්මයේ හට ගන්නකොට ඔන්නේ මොහොතේදී ඒ සමගම උපදින ඒ සමගම ගොඩනගින කර්මජව හට ගන්න විපාක හිතක් තියෙනවා. පටිසන්ධි කනේ විපාක ආත්‍යකතාන කඩත්තාද රූපාන කාමවත්තේන වත්තේ විපාක වත්තේන වත්තේ සාජාත වත්තේන වත්තේ මේ ආදී හරි ගැඹුරු පැත්තක් ඔය තියෙන මම ඒකයි කිව්වේ ගැඹුරු වැඩි වෙනකොට ඕම්පණ විදිය විපින්ඥය දුන්නා වගේ ඉත බඩවත්තා වහන් අපි ධර්මයේ විදි කරලා හිටා මේක අතලා අපි ධර්මයේ ඕනේ නිවන් දකි ලෝක පැත්තක ගාපලන දෙයි කොහොමද විග්‍රහ කරලා දෙන්නේ පත්තාණිය අහක ඔව් දුවිසි ප්‍රත්‍යයෙන් සත්‍ය වේ හැටි මෙච්චර විග්‍රහ කරලා පැහැදිලිව පෙන්නලා දෙන පරිසංතිය තෝරගන්න බැරි වෙනවා අන්න ඒකද කය එකම කර්මයෙන් ජයත කරන කයක් තියෙනවා තව දෙවෙනි චිත්තජ කය හදගත්තේ නැහැ.
itu juga ayat yang ini yang hati kata tahu ilang senyak senyak kani guna lagi tahu nidahat kerupu rupa kala yang khati wilayah nidahat kata dewi ni kaya hati kata itu nih kalau ini mulu ke mahasiswa tu lah asal awat dina karun paling hati kata nih kaya dasar ke bawa dasar ke patu dasar ke ini pati santi mohon ini oh rupa kala aku tu lah kita tu ila karma je wati yang hati kata nih karma begi ini ikat tika sambat ini wipasa hita hati kata nih wipasa abya kata alat khas rupa kian nendro අව්‍යාස තුත හිතක් විපාක හිතක් සමග කර්මජ රූපයක් හටගෙන ප්‍රතිසංදික්කණය කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්නෝක තමයි ඊළඟ අවස්ථාවේ යන්නේ යන්නේ. චිත්තද රූප හටගන්න අවස්ථාවේ වස්තු රූපය හැදිලා ඉවරයි. මේක හැදෙන්නේ ටිකක් නෙමෙයි. ඕකට වස්ලේ ගයක් ඕනේ නැහැ. හිතන්න අවශ්‍ය කරන වස්තු රූපය කියන එක හැදෙන්නේ ඔන්නේ ප්‍රතිසංදිකවල මොහොතේ පරමාණුවක් වශයෙන්. ඔය පරමාණු සත්‍යය ආයි නැතක භාව නැතක වස්තු තපේ කියන එක අද විද්‍යාවෙන් කියවනම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන එකෙන් හදගත්ත පුංචිව පරමාණු කියන ලෝක සම්මත පරමාණු ඕකේ තියෙන ඔන්නේ කාරණා තුන ආයි නැතක භාව නැතක වස්තු තපේ කියන ඔන්නේ කෑලි තුනෙන් හදගත්ත ඒක විද්‍යා ඒකේ උතුජ රූපයක් අරගෙන ඒ කර්මජ රූප වාස්තේ කිම ගිය ගමන් ලෝකෙට නිදහස් වෙනා රූප කලා හොරේන කර්මජ රූප කියේ කර්මීන් ජයත කරපු රූප නිදහස් වෙලා ගියහන් ලෝකේ තියෙන පුංචිම රූප ගැලි හම් වෙනවා. ඒව නවීන විද්‍යාවේ කියන අද තියෙන විද්‍යාවේ කරගත්තාම කියන මෙන්න අපිට පරමාණුවක් හම්බ වුණා කියන. ඒක විදලා බලුවාම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියන කොටස් තුනකට වෙන් කරලා තිබුණා. ඒවා කියන එක ප්‍රමණය වෙනවා කියන. මෙන්න මේක ඇහලා අපි දැන් නවීන විද්‍යාවෙන් හොයාගත්ත කවක බුදුරජාණන් වහන්සේ ඉදා බෙල්ලුවා. අපි දැන් මේ විග්‍රහ කරනකොට මෙන්න මේක තමයි කර්මජ වාසියෙන් ඉස්සෙල්ලාම සත්‍යයගේ හට ගන්න බුදු. ඔවුන්ගේ පරමාන ලෝක සමත පරමාන හැදිනි රූප කලාව දිහා එකතු වෙලා. මෙන්න මේ හටගත්ත පළවෙනි පරමානව කර්මයෙන් නිස්පාදනය කරන මොහොතද කියනවා. අර ඒ මොහොතේම සහජාත වන්නා වූ විපාක හිතත් එක මොහොතේ අතිසූක්ෂම මොහොතද කියනවා. ඒකජ කය. කර්මයෙන් හටගත්ත ඔය පරමාන දුන්දියෙන් හටගත්ත ඔන්නේ පිටින් හටගත්තා වූ එකම වාස්තුවේ කියනවා. ඒකජ කායික අවස්ථාව. ওই අවස්ථාව වෙනකොට දැන් මොකද කරන්නේ? වස්තු රූපය හැදිලා ඉවරයි. මන පිහිටන්න අවශ්‍ය වෙන මනෝද්වාරය එතන හැදිලා. ඕකින මනෝද්වාරය කියේ. ඕකේ ධර්මයක් ඝටනය වෙන්නේ දැන් අවශ්‍ය වෙන ආයතනේ හැදලා ඉවරයි මන ආයතන. මොකෙත් හැදි කර්මී. මනක ධර්මයක් ඝටනය වෙන මනංජ වටිජ ධර්මයේ උපදී මනෝ විඥානං කියන සිද්ධාන්තයේ ඔය මොහොතේ වදා සිද්ධ වෙන්නේ දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ලොකු කන මහ ලොකු කයක් අදක් ඕන්නේ. ඒ පරමාණුනේ හිතන්න පුළුවන් කියන සත්‍යෙවත් වෙනුන ලෝකයි. ඒ සිටිවිලි පහල කිරීමේ ධර්මතාවයේ ගැටෙන වෙනකොට සිටිවිලි හටගත්තාම දෙවෙනි වටේ හටගන්නා වූ රූපකලාව හටගන්න දෙවෙනි මාගේ ප්‍රියාත්මිකා චිත්තද රූප හැදෙනවා. කර්මජ රූපයි චිත්තද රූපයි දෙක එකතු වෙනකොට ඒ විලාව ඉක්මයන් ඒවැ හටගත්ත නිදාසන රූපකලාව වටේ පිහිටලා ඒවත් වෙනස් වීම නවත්තන්න බැ මොහොතක් ගන්න ඉබගේ ආසයෙන් පත්වෙන ක්‍රියාවලිය සකස් වෙච්චේ. ඔන්නේ පරමාණු පිළක් හටගත්තාම ඕකට කියනවා ත්‍රිජකාරය. බ්‍රහ්මයාගේ කය ඔන්නෙ විදිහෙන් හටගත්තේ අසූක්ෂමයි. ඔබ දෙවියන් දෙන්නේ ඉන්නේ නැත්නම් තරම් සූක්ෂමයි. ඔය ත්‍රිජකාරය ආවට පස්සේ මොකද කරන්නේ? යා සීලයක් සීල වන්දනා ගුණින් නම් හිටියේ. ඒ ත්‍රිජකාරය පෝෂණය වෙන්න සීල සුගන්ධියට ගැළපෙන්නා වූ ලෝකී යම් දෝලක් ඇද්ද මල්සුවඳ මුල්සුවඳ ගිරිසුවඳ බොළඳුවඳ මොනවා හරි කමක් නැහැ ලෝකයේ සුගන්ධයක් ගැළපෙන සුගන්ධයක් ඒකට ආහාර ලෙසක් හැද ගන්නවා. ওই ගන්ධය ඇදගත්තාම සුවඳ ඇදගත්තාම කියනවා සුවඳ ඇදගත්ත එල්බගත් එකනා ගන්ධබ්බය. තීර සුගන්ධියට ගැළපෙන සුගතිය ගන්ධබ්බය. දුතිය දුර්ගන්ධයකින් හටගත් එකේ කියනවා. අර හටගත්ත පාපහිතකින් අර ගන්ධබ්බය හටගත්ත. ඒක දැදිනේ මොනවද? මල මුත්‍ර ගන්න ජරා කොට කහල කොට වල තියෙන ගුණ ගන්න මොන හරි අපවිත දේවල් වල ගන්න ලෝකෙ දින සංසාරය ලෑගිලා නාහේ වහගෙන යතිය කියලාද ගන්න. ඒකෙන් තමයි පිළිගන්නේ. ඒක තමයි මල පෙරේ කියලා උපදේ හේතු වෙන. අර කියන දුගති ගන්ධබ්බය. මෙන්න මේ එක හටගත්තල පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඔය හටගත් එක තමයි සුගති කයක් හෝ දුගති කයක් මස්ලී කයක් ලබා ගන්න ඕන නම් කර්ජ කයක් ලබන්න ඕන නම් තමන් ආලිය කරපු දෙයක් තියෙනවා මේ ලෝකෙත්. මොකද ආලිය කරනවා කියන්නේ ලෝකයේ වැඩිලා ඉන්නවා. අපි පොතෙන්ද ලයක් හදාගත්තේ. ලය හදාගෙන ආවේ යම් ලෝකයේ විය රූපං සාත රූපං
මේ රෝගියා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තද? අවිද්‍යාවෙන් අල්ලගත්තා නම් ඔන්න ඕක තමයි වැඩිලා. ඇදිලා මොකද වෙන්නේ? අන්නේ ඒකේ ඇතුළු ඇයන් හදාගත්තා අවශ්‍ය කරන සම්දබ්බය. ওই ගන්ධබ්බය දැන් ඉස්සෙල්ලට එනවා. මේ කාර්ය කය හදන්න. හැබැයි මේව ටිකක් හොඳට හිතලා බලන්න එකපාරේ ප්‍රෝග්‍රෑම් වෙයි දෙම මොන පොතේවත් මේ කියවන්නේ කි. පොතේ තියෙනවා. තෝරාගන්න වෙලයි. දැන් අපි මොනවද කරන්නේ? ඒක හදාගත්තල වත්. මේ රෝගේ අත්හැරලා යන්න බැලුව. අනේ මගේ දරුවා. අනේ මගේ අම්මා තාත්තා. අනේ මගේ නෑදෑය සහෝදරයන් සහෝදරී. අනේ මගේ පිරිස. අනේ මේගොල්ලොත් එක්ක ඉඳන් නම් කොච්චර හොඳද? ඔය ආදී විවිධාකාර දේවල් එකතු වෙලා දැන් මොකද කරන්නේ? අර මරපිරිතීක් වගේ බොහොම දුක්ඛිතත්වයට පත් වෙන්නේ නැතුව මේ මනුස්ස වෙරි අය කය කරවා ගන්න පුළුවන් විදිහ අර දුගටි මානසිකත්වයකින් ඉඳ ගන්ධබ්බියා වුණා නම් එහෙම. එයාගේ ආශ්‍රය තියෙනවා ආලේ කෙලෙමු දැන. ආලේ කෙලේ ග්‍රහකද? ඔහු අය වෙන්නේ ඉතින්ට එකතු වෙන්නේ ඉතින්ට. ඒසා ඔහු වැදලා යනවා කර්ම බලවේගයෙන් ක්‍රියාත්මක කළා. කල ආලේට අය වෙන දැන් තේවා කලලේ. දැන් කලලේ ලොකුද කුචිද කියන්නේ මොකද? මොකද කලලේ? කල ආලේට අය වෙච්ච එක කලලේ. කල ආල අය කලලේ. ඕ නිරුක්ති දකින්න તો කියන්න බෑ කිව්වොත් ඕකයි. දැන් කල ආලේට අය වෙලා ආවේ මව් ගැවකට. මව් ගැවට ඇවිල්ලා කලලේ හදාගත්ත. කල ආලේට අය වී මේ පාගේ මොකද්ද? මව්ගේ ගත්තා වූ අර දීපාන යාවිදිය දුක්ඛාන ඕවා එකතු කරලා ඉතින් හදාගත්ත ජනකානෝ කියලා හදාගත්ත එක තමයි කළ ආලේ තය වෙලා ආස්තේ ඔකට කලලේ කිව්වේ. ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ? කළ ආලේට එක් වෙච්ච වරදී මව කඩේ යන පොසිදීවි හැදින. කළ ආලේට එක් වෙලා කළ ආලේට එක් වෙලා ඉන්නවද? කළ ආලේට අය වුණා එතන මතන්ගෙන ඒකන බල කරගන්න. ඔකේද? කළ ආලේට අය වෙලාලු කලලේ. ඒකේ බල කරගන්නේ මොනවද? මව කන ආහාරයෙන් ආපෝ ධාතු වල තේජෝ ධාතු වල වාය ධාතු වල පඨවි ධාතු වල කියන මේවා ගැලපෙන්න අරගෙන එකින් එකට අරගෙන ඒකේ බල කරගුවාම කළ ආලේට එක් කරගත්තේ බලද කිනා කළ ආලේ ඒ වර කලේවර. මොන කලේවරේ හැදිච්ච හැ? කලේවරේ කියවගෙද ආපෝ ධාතුෙන් තේජෝ ධාතුෙන් වාය ධාතුෙන් පඨවි ධාතුෙන් හදාගත්ත අර මග්ලේ හදාගත්ත ඇතකල නාසීදිව කය කියන මේ ගණී භවනාකින් හදාගත්ත කලේවරේ. ඔන්න ඔය කලේවරේ දිහිගල හදාගත්තාම මේ කලේවරේ දිහිතුවේ. කලේවරේ ජීවනේ මොනවද? මොලේ දිනේ කොහෙද කලේවරේ? එහෙනම් අර මග්ලේ කදී. ඕකට එනකොට ගන්ධබ්බය හිතුවේ නැහැ. ගන්ධබ්බා අවක්කාන්ති හොන්ති. ගන්ධබ්බේ තමයි ඔක්කාන්ති උනේ. එන මෞගාවී ප්‍රතිසන්දිනේ මෞගාවට ඔක්කාන්ති වුණා. මොකද උක්කාන්ති වුණේ? ගන්ධබ්බයව සංජාතිකය. ಜಾති වුණේ කොහෙද? ප්‍රතිසන්දි ලැබිච්ච මැරෙනද? ಜಾති සංජාති උක්කාන්ති අවිනිබ්බන්ති. ඔන්න කලේවරේ නිස්වාදී සමා අවිනිබ්බත්තේ. අභ්‍යන්ත නිර්මාණයක් ඇත්. හර්දානම් පාදු බාහුව. ඔන්න ඒ කියන්නේ ගණී වන් සතර මහා භූතයන්ගේ හැටගත් ස්කන්ධයත් එක රූපස්කන්ධයත් එක පහද කරගත්තා. කලේවරේ හතරයි. ආයතනානම් පටලාබෝ. ඕවා ඇතකන ජීවනාදී ශාරීරික මාත්‍රි ඔයින් හැටගත්තා. කලේවරයක් අතින් බලන්න පටන් ගත්තා, හඳ පටන් ගත්තා, ඒ කාත්‍රි අදතෝ දැනගන්න, සාධනගන්න, ඉස්පර්ශනගන්න පටන් ගත්තා. ආයතනනම් පරිලාභ. ඔන්න අදාගත්ත යාපි. ඔන්න මතු ආව ඊළඟ අධ්‍යා හදාගත්ත හැටි. මෙන්න මේ හදාගත්ත එකේ තමයි දැන් අපි මේ හිතා ඉන්නේ. මොළේට දැනෙනවා, ඇහැට පේනවා, කනට ඇහෙනවා, මේ ආදී වශයෙන් අපි හිතා ඉන්න ප්‍රමේය. දැන් මේක හදාගත්ත එකේ මොකද මේ කය? චතුජකය ගන්ධබ්බය හදාගෙන, කරජකයට හර කියන්නේ බොහෝ කලුයි. අර අපි හියුම් කයි හර වෙච්ච හරයින් දැරිත වෙච්ච කයි හරජ කයි හෙවත් අර කියන්නා වූ අවිසෙලා කිව කර රජ කය මෙන්නම් අර ඕලාගේ කය කියලා කිව ඔය පොරසලා කලේවරේට මෙන්න මේක රාපු කෙනා මොකද කරන්නේ? අපි හිතෙන්නේ මේකේ ඉඳලා හිතනවා තමයි. මේකේ මොලේ තමයි හිතන්නේ දැක්කයි තම තමන් දැන් මාතයන් අනු මොලේ තමයි ඉතින් කියන්නේ මොලේ තමයි හිතන්නේ. ඉතින් එදින ඉහට හිතන්න බෑ. ඇහැට තමයි කියන්නේ, කාට තමයි වෙන්නේ කියන්නේ ඒ වගේ එක. දැන් පොඩ්ඩක් මේක දැමත් දැනගන්න. මේ අරිකෝදුවක් හරි
ඔය අලියට විතර අලිය කමාරේ කෝට්ටක් දී කැලලක් අතේ අරගෙන කාට හරි කියනවා ඔය දී ඇත් දෙක පියාගෙන ඔක හතින් තනින් අල්ලගෙන ඔය විලාහරි ඔක සූරන්දු මං කියන්න සූරන්න වෙලා ඉතින් තව දී කැලලක් අරගෙන කවුරු හරි මිමී සිටු විතර අර දී කැලේ අතුල ඔව් දී කැලේ අතුල මොකද තව කහරියක් ඇදෙන්නේ දැවුනා දැවුනා රහට දැවුනේ පොතරම අතුනවා වගේ දැවුනේ දී කැලේ අග අතුලනවා වගේ මට දැවුනේ දැන් අපි හොඳට පැහැදිලි උදාහරණයක් දැන් අපි අතින් ගියේ ඉස්නායි පද්ධතියේ දී කැලේ දිගේ කියද මේ දී කැලේ අති ගන්න ගත්තා දී කැලේ මස්ලියෝ ඉස්නායි පද්ධතියක් කරාගෙන කොහොමද දී කැලේ අතුලන බව දැක්ක ඒක අපි අතර දැනුණාම අපි අතරයි දැනුනේ ඉස්පර්ශේ නමුත් අපි දැනුවේ කොහොමද දී කැලේ තව කහරිය අතුලන අත්මී ටිකක් දාගන්න තව දෙකක් තුනක් දාගන්න අවුරු වාඩි අතින් අල්ලන ආමගේ අතින් අල්ලන කොහොමද අර දැවුනේ අර අත්මී ටික ඉස්පර්ශ කරේ බැලද හව ඉස්පර්ශ කළා නේ අත්මී ටික පසාරු කරේන හවද දැවුනේ නමුත් අපි දැවුනේ අර අත්මී ටික ඇල්ලුවේ එහෙනම් ඉවරයි සූක්ෂම කායික දැයකට අපි දැයන්නේ මාත්‍රේ කායල්දවව මේක නෙමෙයි දැනෙන්නේ මේ ඇහැ නෙමෙයි පේන්නේ මේ මාධ්‍ය විතරයි මේ ඇතුළු කරේ ජීවනේ ඔන්නේ කාය දසක භාව දසක වස්තු දසක කියන වස්තු දසකේ කියන එක මාධ්‍ය කරේ තියෙන හෘදේ වස්තුව මාධ්‍ය කියන ඔන්නෝතෙන් තමයි අර සංඥා මාධ්‍ය කියන්නේ නාම ධර්ම හදන්න මාත්‍රේ කායික ගන්න එක කිරණ කයක් හැවත් අර සූක්ෂම කායිකත්වයේ පරිවර්තනය කරන සංඥාවදී ඒ ධර්මවතේ පරිවර්තනය කරලා ඒක මනසර දෙනවා මනස පරිත ධර්මයේ උපදී මනෝවිඥාන කියන සිද්ධාන්තය විඳ කරන්නේ ඔන්නේ මනස පිරහා උපදෙන්නේ අර කිරණ කයට ගිහිල්ලා ඉතින් ඒ කිරණ කය දිහා රූපකම කය ගිහිල්ලා වස්තු රූපයයි මනෝද්වාරය කියන්නේ උදෙන්ටයි ගෑයි එතනින් ගිහිල්ලා ඉතින් මනස සම්බන්ධ කරන්නේ මනෝ ලෝකයට සම්බන්ධ කරන්නේ වස්තු රූපේ අන්නේ වස්තු රූපයේ කම්පණය වෙන යම් ආකාරයක් ඇද්ද ඒ ආකාරයෙන් දැනෙන්න පටන් ගන්නවා මින්න මෙවන් රූපයක් මෙවන් ශබ්දයක් මෙවන් ගන්ධයක් අසියක් ස්පර්ශයක් මෙවන් ධර්මයක් කියලා. අර මනස කොට නැගිට හේතු වෙනවා ඒ කියන්නේ. අන්නේ මේ තමයි හෘදේ වස්තු වල දැනෙනවා කියන ලෝක. පතක් පමණ උල් ලී ඇතුළු කරේ හිත හිටනවා කියන හේතුව ඔන්නේ ඇතුළු කරේ කියන උකේද අන්නල කියන කර්මජ කය මූලික වෙච්චි. හිතද කය තුලගේ පිට කය වෙනොත් ඉන්නවා. අර ගන්ධම්බ කය කියන එකකින් ගත්ත ගන්ධයත් එක විහිදුවාම ඔය සූක්ෂම චතුරකායයේ මත්ලේ කායක ඇතුළු කරනකොට මත්ලේ කායේ දැන ඔක්කොම දැනෙනවා අර සූක්ෂම කාය. සූක්ෂම කාය මේකෙන් අහකර උද්දරාන් හතේ විදේශනා කරනවා. කඩුවේ කොපුව ඇදලා පැත්තක තිබ්බට පස්සේ කඩුව පැත්තක කොපුව පැත්තක යම් තියෙන. නයා හැවැත්ලා පැත්තකට ගියාට පස්සේ නයා පැත්තක හැව පැත්තක යම් තියෙන. තලගහකින් තලකොළ බොඩි ඇදලා පැත්තක දැම්මල් පස්සේ තලගහ පැත්තක තල බොඩි පැත්තක යම් තියෙන. ඒ වගේ මනෝමය කයකින් මේකයි විවතර ගියාට පස්සේ අර නයාගේ හැවවාගේ කඩුවේ කොපුවාගේ කරකොල ගහවාගේ මේ කය පැත්තක ඒක දැරින්නේ ඒක අර දැනුණු මම කියන හිත සංඥාවකින් ගත් එකේ ඒක නෑ දැන් කඩුව පැත්තක නයා පැත්තක කරබුඩේ පැත්තක වාගේ අර හිත මනස විඥාන යන යමකින් හඳුනගු යකින් දැනීමක් තිබුණා මනෝමය කය වශයෙන් මනෝ කය වශයෙන් ඒක පැත්තක මෙන්න මනෝමය විදිය යට කියලාද දකින්න හැමෙන දෙයක් කියලා බුදුන් වහන්සේගේ දේශනායත් පැහැදිලි කරලා පෙන්නනවා. එහෙනම් දැන් අපේ හැදියෝ පේනවා මස්ලේ කය ආධාර කියක් විතරයි. යමක් දැනගන්න. මේ මස්ලේ කය ආධාර කරගෙන මේක අභ්‍යන්තරෙ තිබෙනා සූක්ෂම කායකත්වයේ දැයි දැනීම පහළ වෙන්නේ. ඒ දැනීමේ මාධ්‍ය මොකද්ද? පෙනෙන්නේ ඇහි මාධ්‍ය කරගෙන ගිහිල්ලා ওই වස්තු රූපේ මාධ්‍යෙන් මනසට. ඇහෙන්නේ කන මාධ්‍ය කරගෙන ගමන් කරලා ওই වස්තු රූපයෙන් හිරණක් ඇවිල්ලා එක් මාත්‍රේ මනසට තමයි ඇහෙන්නේ. නාහින් ආග්‍රාණය කරන එක එවිදෙල ගිහිල්ලා කිරණ මාධ්‍යයක් ඇදිලා වස්තු රූපයට ගිහිල්ලා වස්තු රූපයේ ඉස්පස්යෙන් මනසට දැනෙන පටන් ගන්නවා ගන්ධේ. දිවට රසයක් දැනෙනකොට ඒකේ මාධ්‍යයෙන් ගිහිල්ලා ඉතින් අර කිරණ මාධ්‍යයක් ඇදිලා ඒක වස්තු රූපයට වැදිලා වස්තු රූපයෙන් හද ගන්නව කම්පණය ගවයකින් මනසට වැදිලා මනස දැන ගන්නවා රසය හඳුනා ගන්නවා. කයට ඉස්පස්යෙන්ට අර ඉන්දියෙම කිරණක් ඇදිලා ඒක ගිහිලා වස්තු රූපයට වැදිලා වස්තු රූපයේ මාධ්‍යයෙන් හදවත ඇතුලේ වස්තු රූපයට වැදිලා එතනින් ගිහිලා ඉතින් මනෝද්වාරයෙන්
මනසේ වර්ණ ඇగిලා ස්පර්ශය හදලා ගන්නා මේජ රූප ශබ්ද ගන්නලා ස්පර්ශ දැනෙනවා. නමුත් අපි කැවටෙනවා, ඇහැට පේනවා, කන්ට ඇහෙනවා, නාසයට දැනෙනවා, දිවට ගහලා දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා කියලා අපි මුදාවපත් වෙනවා. මෙන්න ධර්ම වේ. ඒ හරි ගැඹුරු වෙනවා. ඒකයි කියන්නේ බුදුදහම පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අවිදර්ණේ මෙයා විග්‍රහ වෙලා තියෙනවා. ඒක නවත් මෙවටින් මෙච්චර මේ ගැඹුරට හොයලා මේ ප්‍රශ්න හදාගෙන ආනවා මම ඒ ඉඳ විසඳුම් දෙනවා මිස නිවන් දැකෙන මෙච්චර දුර යන්න යන්න අවශ්‍ය නැහැ. යථාර්ථය දැනගන්න යම් જાතියක් නම් මේ જાති නවන්දියක් ලෝකේ නැහැ. සූක්ෂමෝදී වුණා જાති, ගණී භවරදී වුණා જાති, සජීවීවත් જાති, අජීවී දේවලු જાති, જાති ධර්ම සූත්‍රයේ කියන එකේ විතරක් නැහැ පැහැදිලිව දේශනා කරලා මොනවද જાති ධර්ම? මෞර්ය උපදින එකේ එක જાතියක් විතරයි ඒකට එක නමක් තියෙනවා જાති කියේ. ජාති තමයි සංහිදී බුදු වැඩි ඕවා ජාති මේ අජීවී දේවලු ජාති එළිවැටලු ඌරපුගුලු ඒ ජාති කේතුර ඉඩකරන් ජානවාහන ඕවා ජාති ජාති කියන නම් ඔය හැමියකට වෙනවා. ඒ නිසා අපි ජාති ජාති වැල් ජාති ගෙඩි ජාති කොළ ජාති මල් ජාති ඔය ජාති නම් ගන්න හදාගෙන ආදී පටන් ගියා. පස් ජාති ඉතින් ගල් ජාති ඉතින් පොද ජාති නරක ජාති කො සජීවී අජීවී කතාව සත්ත බුද්ධ කතාව ප්‍රසන්න ජාතියෝ එන සත්ත බුද්ධල කියන දෘෂ්ටි අහකර බවපත්ති ජාති හැදෙන හැටි වරන්නේ බුදුරන් හන්දේ පිළි. ජාතිපත්ති ජරා මරණ හැටි පිළි. එකින් එක මේ පරිසම්පාන ක්‍රියාව නිසා දුක ගොඩ නැගෙන හැටි විග්‍රහ කරන්නේ. මේ ඔක ක්‍රමී තෝරාගන්න හැටි ගැඹුරු. එහෙම වටහා ගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.